ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව එතුමා විසින් මේ රටේ ප්‍රවාහනය අත්‍යවශ්‍යව බඩපත් කිරීම සම්බන්ධව. ඉතාමත් හොඳ වැඩක්, මොකද මේක මීට කලින් කරන්න දුන් මේ වැඩි. හරිද? මේ ප්‍රවාහනය අත්‍යවශ්‍ය කිරීම සිදුවීම තුළ වැඩවර්ජන සහ අනිකුත් දේවල් සඳහා යෑමට හැකියාවක් නැති වෙනවා. විශේෂයෙන්ම ගුණාත්මක සේවාවක් ලබා දෙන සිදු වෙනවා. අද වෙනකොට මේ පොදු ප්‍රවාහන සේවය ඉතාමත්ම අන්ත සක්කිලි ක්‍රමයට තමයි තියෙන්නේ. හරිද? ඒ නිසා මේ පොදු ප්‍රවාහන සේවයට මේක අනිවාර්යෙන් ත්‍රිරෝද රථත් අනිවාර්යෙන් ඇතුළු කරන්න ඕන. හරිද? මේක ත්‍රිවිධ ත්‍රිරෝද රථත් මේක පොදු ප්‍රවාහන සේවයේ ප්‍රධාන සාධකයක් අද. හැබැයි අද ත්‍රිවිල් වැඩි හරියක් මීටර පට්ට හොරයි. ඒ වගේම ඒ යන ත්‍රිරෝද රථ රියදුර අම්බ මැරයා මොනියම්ම වචන කතාරණ ගත්තොත් කෙලින්ම ගන්නවා සීට් එකට තියෙන අවියාවුදය. හරිද? ඒ වගේ ඉතාමත්ම ත්‍රාඩ ප්‍රවාහන සේවයක් තමයි මේ පොදු ප්‍රවාහන සේවයේ තියෙන්නේ. එතකොට මේ අත්‍යවශ්‍ය සේවා බවට පත් කිරීම තුළ මේ රටේ මගී ජනතාවට ඉතා හොඳ වැඩක්. අපි ජනාධිපතිවරයා ගත තීරණ අපි අගය කරනවා. අනිත් පැත්තෙන් අපි කියනවා මේ වෙනකොට අපි දැක්කා මේ ප්‍රවාහන අත්‍යවශ්‍ය සේවා කිරීමෙන් පස්සේ ඉත්‍යාව දුවන්න අරගෙන තියෙන පස්ස පැත්තේ මේ සංගම් වලට. ඒ නිසා අපි ඒගොල්ලන්ට කියනවා ඔබලගේ රූට් පර්මිට් එක කැන්සල් කර ගන්නවද, නැත්තම් අත්‍යවශ්‍ය සේවාවට පත් කිරීම ඒකත් එක්ක බස් එක දුවනවද? හරිද? ඒක ජනාධිපතිවරයාට කියනවා මේ එක එක සංගම් වලට ඕන විදිහට කරන්න බෑ. මේ රටේ මගියා හූරගෙන කන මේ පොදු ප්‍රවාහන සේවය නියමාකාරයට ශක්තිමත් කරන්න ඕන. දැන් උදේ පාන්දර බස් එක නැගිනකොට ගන්ධස්සාර බෑ අරක්කු කොන්ද උත්තර ගාව. රැවුල කපල නැහැ. හරිද? බුලත් විතර කකා යන්නේ. අර මැද පොලිම තෙරපිගෙන එහාට යනවා, මෙහාට යනවා, ඉස්සරහට යනවා, පස්සට යනවා. හරිද? මේ පොල් පටවගෙන මේ ප්‍රවාහනය යනකොට අඩුම ගානේ මේ බස්වල ඉතුරු සල්ලි දීපා. මුන් ඒකවත් දෙන්නේ නැහැ. හරිද? ඒකවත් දෙන්නේ නැහැ. එතකොට ඒ නිසා වහාම මේ පොදු ප්‍රවාහන සේවය අත්‍යවශ්‍ය කිරීම තුළ අනිවාර්යයෙන්ම තවත් ඇතුළත් වෙන්න ඕන. ඒ තමයි මගියර ලැබෙන සේවාව, මගියර ලබා දෙන සේවාව, ඒ වගේම මගිය හූරන් කණ එක, මගිය සිදු අසාධාරණකම්. හරි, අද වෙනකොට උදාහරණයක් ගත්තොත් දැන් මේ 174 කොට 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 යන්නේ 255 පය ගානක් යන යන්න. ඊට පස්සේ මේ තැන් තැන් වල කාඩ් ගහනවා කියලා පිඹගෙන එනවා. මග දෙපද මිනිහුට යන්න බෑ පාරේ. අස්ප වේගෙන් එන්නේ මේ 255. හරි, අනිත් පැත්තේ 174. අනිත් පැත්තේ ওই තියෙන බස් සේරම. ඒ නිසා මේ ප්‍රයිවට් බස් කොන්දොත්තරලයි ඩ්‍රයිවර්ලට උනිතර මේ රටේ පොදු ප්‍රවාහන සේවය කරන්න බෑ. ඒ නිසා බස් සංගම් වලට කියනවා විශ්සල බලගේ සේවක හදාගන්නilla. උදේ පාන්දර යන්න බෑ ගණ්ඩස්සාර බස් වල. හරි, කොහෙද කසිප්පු ගාලා වයින් ගාලා මේව ගාලා. වැඩියක් කියන්නේ කුඩු අයිස් ගහනයි. හරිද? උන්ගේ අර හඳ හඳුනගන්න පුළුවන් අර කටහඬේ තියෙන ගැඹුරු බව. හරිද? කෑ ගහනකොට. හරි, ඉතුරු සල්ලි දෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ප්‍රශ්න ටික තියෙනවා. අනිත් පැත්තේ දුම්රිය කැලණිවැලි මාර්ගයේ දුම්රියේ හදිසියේ මගියෙකුට මුත්‍රා කරන තැනක් නැහැ ඔය දුම්රියේ. මේව ප්‍රශ්න. එතකොට මේ වෙනකොට දැන් බස් ගාතු සංශෝධන ගැන කතා කරනවා. ඒතර බස් ගාතු විතරක් නෙමෙයි දුම්රිය ගාතු සංශෝධනය වෙන්න ඕන. ඇයි මොකෝ දුම්රියට ගහන්නේ ඇල්ලතුරුද? දුම්රියට ගහන්නේ තින්දනේ. මේව මිල අඩු වෙලා තියෙන්නේ. විශේෂයෙන් බස් ගාතු අඩු වෙන්න ඕන. මොකද බස් වල පරිපූර්ණ ගහලා ලාමුතේ. මම ඉල්ලා සිටිනවා රතමාන පොලිසියේ ස්ථාපත්තුමා ඇතුළු ශ්‍රී ලංකා පොලිසියේ සියලුම නිලධාරීන්ගෙන් මේ රතවාහන සම්බන්ධ වෙන්න කරුණා කළා. මේ බස් වලට ඉන්ධන ගහන අයුරු වහාම උපාය දූතේ වල සොයලා බලන්න. මේ භූමි තෙල් ගහන බස් මොනවද කියලා හොයාගෙන අන්නේ බස් වල ඒ මොහොතේ ඉඳලා මිල ගණන් අඩු කරන්න. 180ක් ගහන භූමි තෙල් මේගොල්ලෝ. භූමි තෙල් ගහලා ගහලා ගිහුවෙන් පස්සේ ඒ එන්ජින් එකේ මොකද කෑල්ලක් ගිහුණා. ඒක දැම්මම පාඩුවක් නැහැලු. අවුරුදු 5ක් දුවලා. අපි මගේ හොයලා බලුවෙන් පස්සේ මේගොල්ලෝ ගැලුම් වලට ගෙනැල්ලා අතරමැද හොරතැන් වල කියලා තමයි මේ භූමි තෙල් දාන්නේ. එතන භූමි තෙල් මේ අඩු වෙලා තිබෙනවා. ඉන්ධන මේ අඩු වෙලා තියෙනවා. මුන් කියන රුපියල් 2ක් අඩු කරනවලු. අපි කියන රුපියල් 2ක් තියලා වාඩියන් කියන එක ගෑස් ගැමුණුට. බිතොත් මේ අපි අද මේ පුලන්නෝ කියලා. අපි දුකිමගේ යාච්චි රුපියල් 2ක් අඩු ගන්න. ආවම ගාතු රුපියල් 25 වෙන්න ඕන. 25 කරන්න බැරි නම් බස් ගාතු අඩු කරන්න එපා. ඔය අඩු කරන ගානත් බලත් යන් වාඩි වෙලා මේ මාපියව කඩන්න සමස්ත මගින් එක්ක අපි එකතු වෙලා බලගේ ඔය පාදර ජඩ තුප්පයි වැඩ පිළ අපි අනිවාර්ය නවත්තන මේකම තියන්න. යන්න බෑ බස්සේ ගන්ධස්තරෝ ඉන්නේ අයින් ගාව. සමහර ඩ්‍රයිවර්ල ගාතේ දිග පොල්ලක් තියාගෙන. මොකටද මේ පොල්ල තියාගෙන අඹ කඩන්නද? නෑ. මොකක් හරි මගිය කේස් එකක් දාපු ගමන් ඩ්‍රයිවර් කරන්නේ මොකද අර පොල්ල නම් බහිනවා. ඒ නිසා මෙන්න මේ මාපියා වලට ගහන්න ඕන. ඒ නිසා අපි දැක්කද දුම්රිය සංගමේ විතාන කතා කරනවා. මේ දුම්රිය විකුණන්න නෙමෙයි දුම්රිය රේල් පාරවල් දෙක්කම දෙන්න ඕන. මුන්න මගුලද හරියට දුම්රිය දුවා ගන්න විදියක් නෑ. යන දුම්රිය සම්පූර්ණ මලකට හැදිලා සම්පූර්ණ යන ටොයිලට් එකක් නෑ. හරි, දුම්රිය සේවාවක් නෑ. දැන් කොටුව දුම්රිය ගත්තොත් ඇඳුම් මාරු කරන ස්ථානයට රුපියල් 100ක් අය කරනවා. එතකොට ටොයිලට් එක තියෙන උඩ 100යි යට 50යි. ඒ මොකද උඩ ගියන් පස්සේ මක්කල් විශේෂ හේතුවක් කියනවද? ඈ ඒ කවුරු හරි පස්සපැත්ත හොදොන් උඩේකේ තමන් හොද ගන්න ඕනේ නැද්ද?
මොනවද මේක බැලුවද? ඒ නිසා දුම්රිය විතාලට ඕනිද බෑ විතාල බලන්නේ මෙතෙන් උන්ගේ වෘත්ති සමිතිවල දේශපාලන න්‍යාය පත්‍රිකා මුංග හම්බ කරලා දැතිල කම්ම ඕයි. පොදු වෘත්ති සමිති කාඩු ටික. හරිද? ඒ නිසා විතාලට ඕනිද මේ වැඩ කරන්න බෑ. දුම්රිය විකුණනනම් විකුණන්න දුම්රිය කිසිපස්සක් නෑ. මොකද මල කරරයක් මේක හැමදාම ආවොත් කොළඹින් ආවොත් එක්ක නුගේ කොට නවතිනවා. කලර් ලයිට් පෙන්න්නේ නැහැ කියන්නේ. මේ කෝච්චියක් දුවා ගන්න මුන් ලයිට් ටික දාගන්න බෑ. ඔබ සිග්නල් දී ගන්න බෑනේ මුන්ට. ඈ? දැක්කම පහුද අර අර උඩ අර පැත්ත මොන තරම් දුම්රිය ප්‍රමාණයක් පීලි පැන්නද අතරම නැවතුනද මගේ අතරමගේ හිර වුණාද මොනවද මේ කරන්නේ ඒ නිසා වහාම මේක පෞද්ගලීකරණය කරන හෙටම මේක කරන්න කියලා ගිල්ලි මේ කරනවා ඒ වෙනුවෙන් විරුද්ධව කෑ ගන්න පුරුෂ අධිකාරියෝ අනිවාර්යෙන් අපි බහැලා බලලා දෙනවා ෂොට් එක කන පැලෙන්න පළයලා පැත්තකට බලලා මේව විකුණන්න ඕන මොකද මේවෙන් ජනතාවට පහිය සේවයක් කරන්න ඕන මේ පුරුෂ අධිකාරියෝ කරන මොකද්ද මෙතන ඉඳගෙන කම්පැනි කාරුන්ට අරුන්ට දැන් පුරුෂ අධිකාරියෝ කියලා දුම්රියකට අඩු කරන්න කියලා උන් කියන්නේ ඒ නිසා වහාම මේ අත්‍යවශ්‍යවා කිරීම අපි ඉතාගේ කරන මේක තුළට අනිවාර්යව තීරෝදර ඇතුළත් කරන්න කියන එක ඉතාමත්ම ගෞරවයෙන් මම ඉල්ලා සිටිනවා අනිත් පැත්තෙන් අද ඉඳලා ඉන්ධන මිල අඩු වුණොත් දැන් ඔයාලා ගන්න තීරණය මොකක්ද කියලා අපි අහනවා ඒ නිසා ගැමුණු කියනවා තටමල් රුපියල් 2ක් අඩු කරන්න කියලා රුපියල් 2කේ වද නැහැ දැන් අපි දැක්ක අංජන ප්‍රියංජිත් කියන මාරු සල්ලි නැල්ලු මාරු සල්ලි නැහැ මාරු සල්ලි තියෙන්නේ බස් අයිතිකාරයන් ගෙවල් වල හවසර කොන්දොත්තර ගිහින් දෙනවා පොඩි කාසි ටික බස් අයිතිකාරයා බිරිඳ දානවා පෝර බෑග් එකට. ඒක අවුරුද්දකට පස්සෙ තමයි ආයේ බැංකුවට යන්නේ. මේ කතා බොරු නම් අඤ්ඤන ප්‍රියංජිත් ඔයා එන්න අපිත් එක්ක. අපි ගිහිල්ලා පෙන්නන්නම් බස් අයිතිකාරුන් ගෙවල් වල පෝර බෑග් වල 750 රුපියල් 2 5 කාසි 10 කාසි තියෙන ප්‍රමාණය. බොරු නම් නැහැ කියන්නේ. අන්න ඒව වෙළඳපොළට ආවනම් මගියර පුළුවන් සල්ලි අරන් එන්න. අඩු ගානේ ඉතුරු සල්ලි දෙන්නෙත් නැහැ. දැන් රුපියල් 2ක් අඩු කරන්න එපා ගැමුණු. අපිට හරියට බස් ගාස්තු වano ඉතුරු සල්ලි දෙන්න කියන්න අපිට. ඒක දෙන්නෙත් නැහැ. හරි ඉතින් මේ නිසා මේ මේ කොන්දොස්තරලා ඩ්‍රයිවර්ලගේ මේ තියෙන මාපියාවල් අනිවාර්යෙන් කඩන්න ඕන. මේවට අනිවාර්යෙන් බෙහෙත් දෙන්න ඕන. මේවල් මේව හැමදාම කරන්න බෑ. අනිත් එක අපි කියන බස් සංගම් වලට ඉස්සල බලගේ සේවකිට හදාගන්න උදේ පාන්දර රෑ ඉලංග ගහලා උදේ පාන්දර නේ බුලත්තර කාගෙන මුළු ඇඟවල වල බුලත්තර කියලා වීසි වෙනවා. හරිද? හරි විනයක් නැහැ. ඒ නිසා මෙන්න මේ වැඩේ නවත්තනවා. මහා පාරේ බුලත් කියලා ගහන්න ඩ්‍රයිවර්ලා. හරිද? මෙන්න මේව හදන්න ඕන. එනිසා මේ ප්‍රවාහනේ අත්‍යවශ්‍ය කිරීම තුළ මෙන්න මුංගෙන් මේ ජඩ ක්‍රියාවලිය මේ මගින්ට අකාර්යිකභාවය මගින්ගේ මුදල් හූර ගන්න ආකාරය මෙන්න මේව සම්බන්ධවත් මේකට නියාමනයක් කිරීම සඳහා වැඩපිළිවෙළක් හදන්න කියන එක කියන මේ අවස්ථාවේ ඉතා ගෞරවණීයලා සින්නෝ